එයා තමයි මෙයා. මම පෞද්ගලිකව මේ බය නෑ ටිකක්. පෞද්ගලික පාසලක පාසල් උපදේශකවරියක් විදිහට වැඩ කරනවා. උපතින් එන හේතු වලට මනෝවිද්‍යාවේ උත්තර තියෙනවා. දැන් මගේ ළඟට එන සමහර දෙමෝපිය පාසල් ඇතුලේ ඒගොල්ලෝ දන්නේ නෑ ඒකට මොනවද කරන්න ඕනේ. පට්ට ඩේන්ජර් සබ්ජෙක්ට් එකක්. හැබැයි ඔයා මට පොත් වගේ අල්ලීලා තියෙනවා. දැන් මට පෙරලබ ගමන් අහුවෙන කරෙක්ෂන් අක්ෂර වින්‍යාසේවා මේක කියන්නේ නැතුව ඉන්න. ෆොන්ට් එකකින් ගන්න බෑ නිවැරදි සිංහල අක්ෂර. මොකද්ද මේ ෆොන්ට් එකකින් නිවැරදි අක්ෂර ගන්න බෑ කියන්නේ? මොනවද සුනාලිකා පිල්ලම් කියලා කියන්නේ අකුරවල තියෙන? අකුරු මිහිරත් එක්ක තමයි සර් මං හිතන්නේ. අකුරු මිහිරත් එක්ක තමයි. ආපු බැඳීමකුත් ඕකේ තියෙනවා මට දැනෙච්ච තැන. ඕව පෙරලද්දි මට පේනවා. අක්කට කොඩිය දාලා හල් කරන්න හොඳයි නං. තාත්තට කොඩිය දාලා හල් කරන්න හොඳයි නං. අම්මට කොඩිය දාන්න බැරි ඇයි? එතකොට අපි කියනවා බරපතල විදිහට ඒවා ආරෝහණ අක්ෂර නිසා ඒව රූලෙන් උඩට යන නිසා හල් කිරීමේ රැහන දාන්න ඕනේ කියලා. කිව්ව ගමන් ළමයා සිංහල ගන්න එක නවත්තනවා. ආරෝහණ අක්ෂර හල් අම්මෝ මෙන්න වැන්දා. 2024 සැප්තැම්බර් සාහිත්‍ය මාසේ පොත් මාසේ. ඒ නිසා තැප්‍ර බේන් එකට යන්නේ නැයිගි සහ මට යම් යමේ ඔත්තු දුන්නාම මං ටක් ගාලා මෙතන වාඩි කරගෙන පොත්පත් ගැන පොඩි කයිවාරුවක් ගහනවා. විෂ්ණු වාසු සාරියඳපු පිරිමි ඒ ගැන චුට්ටක් කතා කරා. සුනන්ද දේශප්‍රිය ඉරිදා පාස්කෝ ප්‍රහාරය චුට්ටක් කතා කරා. කල්පනා ඇම්බ්‍රෝස්ගේ අලුත් කයිපොත මාලති කල්පනත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරා. ශෂින්ගේ සන්තෝෂ විල ප්‍රෝග්‍රෑම් එකක් කරා. මේ ටික දැකලද දන්නේ මට මේ අමන්දා උදානී රොඩ්‍රිගෝ ඇය මගේ අතීත කාලීන මගේ පන්ති ආශිෂ්‍යාවක්. දැන් එයා මගේ මිතුරියක්. එයා මට කෝල් එකක් දීලා කිව්වා මෙන්න මෙහෙම මෙහෙම එක්කෙනෙක් එයා පොත් වගේ අල්ලීලා තියෙනවා කියලා කිව්වහම මං කොහේනම් එන්න කියන්න කියලා. එයා තමයි මෙයා. දැන් එයාගේ නම කියන්න. සුනාලිකා සේරසිංහ. සුනාලිකා සේරසිංහ. සුනාලිකා සේරසිංහගේ වෘත්තිය මොකක්ද? මම සර් වෘත්තියෙන් මේ වෙනකොට පෞද්ගලික පාසලක පාසල් උපදේශකවරියක් විදිහට වැඩ කරනවා. පාසල් උපදේශිකාවක් වුවමොත් මට තේරෙන්නේ නැහැ. කියන්නේ ඔයා ගුරු මණ්ඩලයට උපදෙස් දෙනවද, ප්‍රින්සිපල්ට උපදෙස් දෙනවද, පරිපාලනයට උපදෙස් දෙනවද, ඔයා මොනවටද උපදෙස් දෙන්නේ? නෑ සර්, ඇත්තටම මගේ වෘත්තිය වශයෙන් ගත්තොත් පාසල් උපදේශකවරියක් කියන්නේ ඇත්තටම මනෝවිද්‍යාත්මක උපදේශනය කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඇත්තටම මම ජාත්‍යන්තර පාසලක දරුවොත් එක්ක දරුවෝ සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒකෙදි ඇත්තටම මේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවෝ, ඇත්තටම ගැටලු තියෙන දරුවෝ. කවුද මේ සුනාලිකා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවෝ කියලා කියන්නේ? ඒ කියන්නේ සර් දැන් පන්ති කාමරයක අපි සාමාන්‍යයෙන් වැඩ කරගෙන යනකොට ඒ සාමාන්‍යයෙන් වැඩ කරගෙන යන පිළිවෙලට සහ ඒ වේගයට වැඩ කරගන්න බැරි දරුවෝ අපි අතර ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට අපි ඇත්තටම අපෙන් උදව්වක් ඕනේ. ඒ දරුවා පිටව පන්ති බාර ටීචර් පාසලේ ඉන්න මනෝ උපදේශිකාව සුනාලිකාවට එවන. ඔව්. ඊට පස්සේ ඔයා මොකක්ද කරන්නේ? ගොඩක් වෙලාවට සර් අපි ඇසෙස්මන්ට් එකක්. ඒ කියන්නේ දරුවා ගැන පොඩි තක්සේරුවක් කරනවා පන්ති කාමරයට ගිහිල්ලා. පන්ති කාමරයේ දරුවගේ හැසිරීම බලලා, එයාගේ පන්තියේ වැඩ කටයුතු කොහොමද කියලා බලලා. ඉතින් ඒ ගන්න තක්සේරුව හරහා අපි සමහර වෙලාවට එතන මනෝවිද්‍යාත්මකව බලද්දි ගැටලු තියෙන ද මනෝවිද්‍යාත්මකව බලනවා කියන්නේ. ඒ කියන්නේ සර් හැසිරීමත් එක්ක දරුවෝ කොහොමද, දරුවන්ගේ හැසිරීමෙන් අපිට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්න පරිසරයත් එක්ක ඒගොල්ලෝ ක්‍රියා කරන විදිහත් එක්ක අපි ඒගොල්ලෝ සතුටින් ඉන්නේ. ඇත්තටම ඒගොල්ලෝ අධ්‍යාපනය කරන්නේ සතුටින්ද? ඒගොල්ලන්ට මොන, ඒ කියන්නේ වැඩවලදී පැහැදිලි මනසකින් වැඩ කරගන්න ඒක ඒ කරන වැඩේට අවධානය දෙන්න පුළුවන්ද? පන්ති කාමරයේ ඔය කියන කාලවකවානුව ඇතුලේ වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ගුරුතුමියට අවධානය දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බොහෝ වෙලාවට දරුවෝ දෙන්නේ නැති හේතු. උපතින් ගේන හේතුද, සංස්කෘතික හේතුද, ඔයාට හම්බෙලා තියෙන වැඩි හරියක් මොන වගේ හේතුද එහෙම දරුවෝ වැඩනවා? පන්ති කාමරයේදී ගොඩක් වෙලාවට සර් උපතින් ගේන හේතු ගොඩක් වෙලාවට හම්බෙලා තියෙනවා. හැබැයි දැන් පවතින සමාජයත් එක්ක පරිසරයේ සම්බන්ධයෙන්, පවුල සම්බන්ධයෙන් එන ගැටලුත් තියෙනවා. උපතින් එන හේතු වලට මනෝවිද්‍යාවේ උත්තර තියෙනවා. මනෝවිද්‍යාව විසින් ඇත්තටම දැන් අපි කරන ක්‍රියා පටිපාටි ඇතුලේ අපි දැන් දරුවෙක්ව තක්සේරු කරාට පස්සේ ඇත්තටම ගොඩක් වෙලාවට දෙමෝපියෝ දැනුවත් නැහැ අපි මොනවද කරන්න ඕනේ කියලා. දැන් මගේ ළඟට එන සමහර දෙමෝපියෝ පාසල් ඇතුලේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒකට මොනවද කරන්න ඕනේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි මනෝවිද්‍යාඥවරයෙකුට තමයි මේ අපි කියනවා ඒක ඇසෙස්මන්ට් එකකින් පස්සේ
ඒගැන තක්සේරුවකින් පසේ අපි මනෝ විද්‍යාඥයකු ගාවට තමයි යවන්නේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අඳුනගන්න. කවුන්සිලින් යනක අලුත් විෂයක්. විශේෂයෙන් ළමයින්ට කවුන්සිලින් කරනවා කියන එක පට්ට ඩේන්ජර සබ්ජෙක්් එකක් කියන එක විතරක් මම මේ ප්ලට්ෆෝර්ම් එකේ තියාතියෙන පට්ට ඩේන්ජර සබ්ජෙක්් එකක්. අනිවාර්යයෙන්. මොකද ළමයාගේ මනෝවිද්‍යාත්මක මේ මොනහරි තියෙන කලාපයට අතගහන එක, ඇඩ්වයිස් කරන එක, ඒ සම්බන්ධයෙන් මැදිහත් දෙන එක විශාල පරිචයක් එක්ක කරන්න ඕන වැඩක් සහ මම හිතනවා ඒක විශාල ඩේන්ජර කලාපයක්. අනිවාර්යයෙන්. මම හිතනවා. මම හිතන එකයි මේ පූර කියලා කිව්වේ සුනාල්. හැබැයි ඔයා මට අමන් දැකුවේ පොත් වගේ අල්ලීලා තියෙනවා කියලා. මේ තියෙන පිටිපස්සේ පුත්. මුලින් ලිව්වේ මේකද මේක? නෑ සර්, මුලින්ම ලිව්වේ වැලිපිල්ල. වැලිපිල්ල. ඔව්. ඒකේ කොටස් දෙකක් තියෙනවා. මේ දෙවන අදියර, මේ පළවෙනි අදියර. ඔව්. හරි. දැන් ඒක. හරි. දැන් ඔයාම කියන්නකෝ මේ පොත් දෙක මොනවද කියලා සුනාලික. ඇත්තටම සර් මේ මම පෙර පාසල් ශාස්ත්‍රයේ ඉන්න අවුරුදු 20කට වැඩි කාලයක්. ඉතින් මම දරුවොත් එක්ක වැඩ කරනකොට මම බැලුවා දරුවෝ කොහොමද පහසුවෙන් ඉගෙන ගන්න ක්‍රම මොනවද කියලා. ඉතින් වැලිපිල්ල ලියන්න මුල් වුණේ ඒක. මොකද අපි අර හරි සම්ප්‍රදායික අධ්‍යාපන රටාවකනේ, විශේෂයෙන් පෙර පාසල එක ශ්‍රේණිය දරුවෝ ගොඩක් වෙලාවට අකුරු ඉගෙන ගන්නේ තිත් උඩ ලියලා. මම හිතන්නේ අපි අපේ අම්මලගේ කාලෙත්, අපේ කාලෙත්, මම හිතන්නේ අපේ දරුවන්ගේ කාලෙත් ඒක ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් මට ඕන වුණා පොඩි වෙනසක් එක්ක මේ වැලිපිල්ල කියන පොතේ දිස මම ගත්ත පොඩි එක විදියක දැන් අකුරකට පාඩම් 12ක් තියෙනවා මේ වැලිපිල්ල පොතේ. මේවා පිල්ලම් නැතුව තනි අකුරු. එතකොට මේ අකුරු වලට මේ පාඩම් 12න් ගොඩක් වෙලාවට මම දරුවෝ ආස වෙන දේවල් අකුරු ඩිරි කෑලි අඳින්න පුළුවන්, බෝල අඳින්න පුළුවන්. අර පුංචි දරුවෝ මුලින්ම අකුරු ලියන්න එනකොට ගොඩක් අය අකුරු ලියන්න කැමතිත් නෑනේ. ඉතින් ඒ නිසා ඒකට ටිකක් අර විනෝදෙන් කරන්න පුළුවන් රටාවක් මේ පොත ඇතුලේ තෝරගත්තා. බලමු. දැන් මට පෙරලබ ගමන් අහුවෙන කරෙක්ෂන් අක්ෂර වින්‍යාසේවා දෙක කියන්න නැතුව ඉන්න. ඒවා දෙවනි පාර හැදුවා සර්. දෙවනි පාර හැදුවා. හරි. එහෙම මට මොන්න අහුවෙනව මං කියන්නේ නැහැ. එහෙම හොඳ නැහැනේ ඉන්ටර්වයුව එකේදී පොතක් අඳුන්වා දෙද්දී ඒවා කියන්න. හරි. සොනාලිකා මම මෙහෙම පොත්. ඒ කියන්නේ 100,000 ගාණක් මං වෙළඳ පොලේ දැකලා තියෙනවා. ඔව් සර්. මේ විදිහමයි. ඔව්. ඒ කියන්නේ මේ විදිහමයි. මේම කොටු ගහලා මෙහෙම ලොකු අකුරු දියලා පොඩක් දියලා. දැන් බැලූ බැල්මට හිතෙනවා මේ සොනාලිකා ඕන කෙනෙකුට මේක පෙරලගෙන ගෙදර ගියොත් එහෙම ගෙදරින් අම්මා කෙනෙක් දන්න පුළුවන් රයිට්. මාත් පොතක් ලියනවා. ඔව්. අම්මගෙන හිතනවා. පොඩි පන්තිවල ටීචර් කෙනෙක් හිතනවා මොකද මේකට මහන්සි වෙන්න ඕනි දවස් දෙකයි. මම හිතනවා. මම හිතනවා. හා. මට දවස් දෙකම උත් පුළුවන්. හේතුව මේ ඔක්කොම අනිත් එක ග්‍රැෆික් වැඩනේ. ඔව්. උදාහරණයක් වුත් හිමොන්න මයන්න මෙතන තිබ්බම ඉතුරු මයන් ටික දාන්නනේ මේ තියෙන්නේ. ඉතුරු කවුරු හරි දන්න පුළුවන්. මේ ඩොට් ඩොට් දාලා එක වයන්නක් හැදුවම කම්පියුටර් එකේ අනිත් ටික දැම්මම හදන්න පුළුවන් කියලා. එතකොට මේක දවස් දෙකකින් විතර මෙහෙම පොතක් ලියන්න පුළුවන් කියලා හිතෙන නිසා වෙන්න ඇති මෙහෙම පොත් 100,000 ගාණක් තියෙන වෙන්න පුළුවන්. අනිවාර්යයි. මට ඒකත් අර මනෝවිද්‍යා විෂය වගේම ඩේන්ජර් එකක්. ළමා පොත් ලියන එක, ළමයින්ට ලියන එක. දැන් උදාහරණයක් වුවොත් මම කිසි දවසක ළමා පොතක් ලියලා නැහැ. මම ලොකු අයට ව්‍යාකරණ පොත් ලිව්වට පොඩි අයට ව්‍යාකරණ පොත් ලියලා නැහැ. පොඩි උන්ට ලියන එක අර වගේම පට්ට ඩේන්ජර්. මේ බය නැති වුණේ කොහොමද සුනාලිකා? සර් මම දන්නේ නැහැ. මට දැන් පොඩි කාලේ ඉඳන් මම පෞද්ගලිකව මේ බය නැහැ ටිකක්. ඉතින් මොන හරි වැඩකට අත ගහන්න ගියම බය නැහැ. ඉතින් පවුලේ අය ගත්තත් හැමදාම කියන්නේ මගේ බය නැතිකම සමහර වෙලාවට මට අවාසිය කියලා. ඒ කියන්නේ දැන් ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් සර් දන්නවා පොතක් ලියනකොට අපි කරන වියදම, ඒකට වෙන වෙහෙස, ඒකට දෙන වටිනාකම අපි මිලක් කරනකොට හරි අමාරුයි ඒක. හැබැයි දැන් මේ වගේ පොතක් කරාම මේ වගේ හරි වැරදි බලන්න වෙන වෙහෙස. දැන් මේ පොතේ ඇත්තටම අකුරු සියල්ලම හදලා ගත්තේ. මොකද අපිට ලංකාවේ ගියාම ෆොන්ට් එකකින් ගන්න බෑ නිවැරදි සිංහල අක්ෂර. ඉතින් මේ ෆොන්ට් එක සම්පූර්ණයෙන් හැදුවා. පොඩි පොඩි පොඩි. මොකද්ද මේ ෆොන්ට් එකකින් නිවැරදි අක්ෂර ගන්න
දැන්ස අපිට ළමෙක් චකුරක් උගන්නනකොට තියෙන අකුරක් ලියන විදියක් ඒ අකුරේ කොහොමද ඒකේ උස පළල ඒ දැන් අපි එකවසරදී උගන්නන ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙනවනේ සර් දැන් පස් රූලටනේ දැන් ලියන්නේ එතකොට ওই අකුර අපිට ෆොන්ට් එකකින් ගිහිල්ලා මේ පොත ප්‍රින්ට් කරද්දි ගන්න බෑ දැන් මේ වැලිපිල්ල පොතේ සියලුම අකුරු ඒ ස්ටෑන්ඩඩ්ස් වලට පස් රූලට අදාළව ඒ ස්කෙච් කරලා ඒ සයිසස් වලට හැදුවා සුනාලිකා මම දන්නේ නැහැ ඔන්න මම මට හම්බුනොත් එහෙම පුෂ්පානන්දේකනායක වායිකිනි එහෙම නැත්නම් අපේ වැලි කළ වාගේ මිත්‍රෙක් හම්බුනොත් ඒගොල්ලෝ ෆොන්ට් හදන අය නිසා මම ඕක අහන්න ඕන මොකද ඒගොල්ලෝ කියන්නේ නම් හරි ප්‍රවිතියට තමයි මේ අකුරු ලියන්නේ හදන්නේ කියලා දැන් ඔන්න වාදයක් මම ඒක අහන්න ඕනේ අර බය නැහැ කිව්වොත් කීක තියෙනවනේ ඔය බය නැහැ කිව්ව එක එක පැත්තකින් වාසියක් අනිත් පැත්තෙන් ඩේන්ජර්ස් උනා. ඔව් දෙකම. දෙකම තියෙනවා. මොකද බය නැහැ කිව්වහම සමහරු මම ලිව්වේ කයි පොතක් මෙන්න කවි කියලා පොතක් බය නැතුන් දිනනවා. ඒ පොත කවි නෙවෙයි. බය නැහැ. බය නැති නිසා. මම මනෝ උපදේශනය කරනවා කියලා සමහර අය කියනවා මට බය හිතෙනවා. මට බය හිතුණාට ඒගොල්ලෝ එක්ක කරන්න බය නැති. ළමා පොත් ලියනකොට කියනවා මම බය නැහැ පොඩි කඩේ පොත් දිනනවා කියලා. මට මම බය වෙනවා හේතුව මේ කලාපයේ උදාහරණයක් උත් ළමයට පාවිච්චි කරන කලර්ස් ඉස්සර අපි නමක් කියනවා මල් පියලි පොත් කියලා ළමා මනසට ඒ වර්ණ ඒ පොත්වල තිබිච්ච වර්ණ කරපු හානිය වෙනම ලංකාවේ කතා කරන්නේ අනිවාර්යයෙන් ඒ වර්ණ ඒ කලර්ස් කරපු හානිය ඉතින් ඔන්න ඕක තමයි උදානි කවුද අපේ මිතුදිය අමන්දා උදාන රොඩ්‍රිගෝ මිතුරිය අඳුරලා දුන්නාම කියන්න ඕන උනේ. ඉතින් මම කැමති ඕකේ සමහර කරෙක්ෂන් බලලා දෙන්න මට අනාගතේ හරි දෙනවා නම් මොකද මට දැක්ක ගමන් ලොකු කරෙක්ෂන් ගොඩක් අහු වෙනවා පේනවා. මේ පොත මොකක්ද? දැන් සර් වැලිපිල්ල කරේ ඇත්තටම 2017. ඉතින් ඊට පස්සේ ආවනේ කොවිඩ් එක. ඉතින් කොවිඩ් එකේ මම ඇත්තටම කරපු වැඩත් එක්ක පොඩි නිදහසක් ආවා සෑහෙන ලොකු කාලෙක. ඉතින් මම හිතුවා වැලිපිල්ලත් එක්කම ඊළඟට යන්න පුළුවන් පියවර මොකද්ද කියලා බලලා ඇත්තටම මේ දඟයන්ගේ පිල්ලම් හුරුව නමක් නැතුව මුලින්ම නිර්මාණය වුණේ කියන්නේ මම ලියන්න පටන් ගත්තේ කොවිඩ් කාලේ. ලියාගෙන යනකොට කොවිඩ් අපි ගේ ඇතුළේ හිර වෙච්ච කාලේ ඉවරනකොට මම පොත ලියලා ඉවර කළා. ඉතින් එතකොට 2021 වගේ. හැබැයි ඉතින් රටේ තිබිච්ච ආර්ථිකත් එක්ක ඇත්තටම පොතකට වියදම් කරන්න පුළුවන් කමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයේ වෙලාවෙත් උත්සාහ කරා මේ පොත එලි දක්වන්න ඕනි කියලා හැබැයි මට හැකියාවක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. ඉතින් මේ අවුරුද්දේ මම අදිෂ්ඨාන කරගෙනම හිටියා කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම වැලිපිල්ලේ දිගුවක් විදියට ගත්තොත් එතනින් පස්සේ යන්න පුළුවන් විදියට ඇත්තටම පුංචි දරුවන්ට ලේසියෙන් පිල්ලම් උගන්වන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි දඟයන්ගේ පිල්ලම් හුරුවේ තියෙන්නේ. හරි. මේ පොත. මේ පොත මෙහෙම් පෙන්නගෙන මම මේ පොතේ පිටිපස්සේ තියෙනවා කියනවා. ළමාවිය සුන්දරය දරුවාගේ චාලක කුසලතා මෙන්ම භාෂාමය කුසලතානුව ළමා ජීවන රටාව තවත් සුන්දර වේ. නිවැරදිව කතා කිරීමට මෙන්ම නිවැරදිව හෙළබස ලිවීම අනුව භාෂා නිපුණතා වර්ධනය වේ. නිවැරදිව භාෂා හැසිරීම ඉගැන්වීම ඉතා සංකීර්ණ ක්‍රියාදාමයකි. පිල්ලන් නිවැරදි ලෙස හුරු කිරීම තුළින් දරුවාගේ භාෂා දැනුම වර්ධනය කිරීම පිළිබඳ පොතපත අඩු කාලයේ සුනාලිකා සේරසිංහ මහත්මිය විසින් රචනා කර තිබෙන දඟයන්ගේ පිල්ලම් හුරුව ග්‍රන්ථයේ ළමා ලෝකෙට ඉතා කාලෝචිතය. කතෝරිය මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳව දැනුම ලබා මනෝවිද්‍යාත්මකව දරුවන් තේරුම්ගෙන අකුරු හුරු කිරීම තවත් වැදගත් කරුණකි. මේ අනුව සේරසිංහ මහත්මියගේ මේ කෘතිය භාෂා ඉගෙන ගන්නා කුඩා දරුවන් හට ඉතා ප්‍රයෝජනවත් එකක් ලෙස හඳුන්වා දිය හැක. මහාචාර්ය ඥානදාස පෙරේරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒකේ චූටි වැරද්දක් තියෙන අවසානදී ගොඩක් තියෙනවා මේකේ වැරද්ද. හැක නෙවෙයි හැකිය. හැක කොහොම නිකන් සැක වාගේ එකක් කියනවා. මේ පිල්ලම් ටික. දැන් මම සිංහල ගුරුවරයෙක්නේ. අවුරුදු 30ක් අතර උගන්නපු. අනිවාර්යයෙන්. දැන් මට නික එක පාරම අහන්න හිතුණා. මොනවද සුනාලිකා පිල්ලම් කියලා කියන්නේ අපරුවට කියලා. පිල්ලම් කියන්නේ සර් දැන් ඇත්තටම මේ අපි පොඩි දරුවන්ට උගන්වනකොට පිල්ලම් කියලා අපි සමහරට සංකීර්ණ විදි උග කියන්නේ යොදා ගන්නවනේ දැන් සංකීර්ණ ක්‍රම ගන්නවා පිල්ලම් උගන්වන්න. හැබැයි ගොඩක් වෙලාවට මම මුලදීම දැනගත් එක දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට සිංහල භාෂාවේ පිල්ලම් හැදුනේ කොහොමද කියලා දන්නේ නැහැ.
ඒ කියන්නේ අපේ හෝඩියේ එන ස්වරාකුරු උදව් කරගෙන තමයි පිල්ලන් හැදෙන්නේ කියලා සමහර වෙලාවට දැන් දරුවොත් එක්ක වැඩ කරනකොට සමහර වැඩි හිටියොත් දැනන් ඉඳලා නැති තැන් මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ නිසා පිල්ලම් එකතු වෙන්නේ නැතුව අපිට ශබ්ද ගන්න බෑ කියන එක සිංහල අකුරු වලට. ශබ්ද හදන්න නම් අපිට පිල්ලමක් එකතු වුණාම තමයි ශබ්දයක් එන්නේ කියලා තමයි වැදගත්ම දේ දරුවන්ට අපිට උගන්වන්න ඕනේ මුලින්ම. අපිට ඉංග්‍රීසි භාෂාවේ අකුරු වල පිල්ලම් හම්බ වෙන්නේ නැහැ. ඔව්. සිංහල අකුරු වල පිල්ලම් හම්බ වෙනවා. ඔව්. නේද? ඔව්. දැන් ළමෙක් එකපාරම අහනවා මොකද්ද ටීචර් පිල්ලමක් කියන්නේ කියලා. ඔව්. මොකද්ද වගේ උත්තර? එතකොට සර් අපිට අපි ශබ්දයක් ගන්න නම් අපි සාමාන්‍යයෙන් අකුරක් හරි වචනයක් හරි පාවිච්චි කරනකොට අපි උච්චාරණය කරනකොට තනි අකුරකට පිල්ලමක් එකතු වුණොත් විතරයි අපිට ඒකට ශබ්දයක් දෙන්න පුළුවන්. එහෙම කුවම ළමයාට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ දරුවෙක්ට කියනකොට සර් ගොඩක් වෙලාවට උගන්වනකොට දැන් අපි අර ශබ්ද දැන් ආ කියන ශබ්ද ගන්නකොට දැන් අපි ළමයින්ට තනි අකුරකට කොහොමද ආ ශබ්ද ආවම දැන් ම කියන එක මා වෙලා මාලය හැදෙනා වගේ අපි අර වචන වලින් උගන්වන්නේ නෑ ගොඩක් වෙලාවට. පාඩමේදී අර ස්වරාකුරු එකතු වෙලා ශබ්දේ එනකොට වචන උගන්වගෙන යනකොට තමයි ටික දවසකදී දරුවෝ තේරුම් ගන්නේ අර තියෙන පිල්ලම එකතු වෙලා තමයි මේ ශබ්දේ එළියට එන්නේ කියලා. ඔව්. දැන් ඔය අපේ රටේ පොඩි උන් වැඩිපුර ප්‍රශ්න අහන්නේ තියෙන ද හොඳයි. ඔව්. භාෂාව. දැන් ළමයි නම් සර් ඉස්සරට වඩා ප්‍රශ්න අහනවා. අහනවා දැන්. භාෂාවේ ප්‍රශ්න ඇහුවා නම් එහෙම සිංහල භාෂාව මීට වැඩිය ගොඩක් දියුණු භාෂාවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. එකෙන් වෙලා නැත්නම් පොඩි උන් ප්‍රශ්න අහන්නේ ටීචර් බයයි. ඔව් ගොඩක් වෙලාවට ටීචර් බය නිසා තමයි ළමයි ප්‍රශ්න අහන්නේ නැත්තේ. දැන් මොන මං ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අපිට මං බබා. මං අහනවා මහරගම මා ඔන්න අකුර මා මහරගම ඒත් තියෙන්නේ මානේ. ඔව් සමාන අකුරු දෙකක්. ඔව් ඔන්න දැන් මබා වගේ මං අහනවා ටීචර් මේ සමාන අකුරු දෙකක් ඇයි වෙනස් විදිහට උච්චාරණය කරන්නේ? එක්ක මේක මහරගම වෙන්න ඕනේ. අර පළවෙනි එක මහරගම මහරගම වෙන්න ඕනේ. එක්ක මේක මහරගම වෙන්න ඕනේ. නැත්නම් මේක මහරගම වෙන්න ඕනේ. මේක තියෙන්නේ මහරගම ම අරක ම ම වගේ තමයි එකක් කියන්නේ. ඔව් පන්නල පන්නලා කියලා ලියන්නේ නැද්ද එහෙම? දැන් අපිට පන්නල කෙල්ල පන්නලා කියලා ලිව්වොත් අපිට මේ පැත්ත ඇලපිල්ලක් දැම්මොත් පන්නලා වෙනවා. සනි ළමයි නිතරම අහන ප්‍රශ්නයක් ඕක. දැන් පඬිතෙක් අහනවා ටීචර් මට දැන් ඒකේ පිල්ලම් කියලා දෙන්න. ආ ටීචර් දැන් කියලා දෙන්න. දැන් සර් කියපු වචන දෙකේම පිල්ලමක් තිබුණ නෑනේ. දැන් දරුව අහන එකක් තමයි අර සර් කියන වගේ මහරගම කියන උදාහරණෙදී. දැන් අපි පටන් ගන්නෙ මා කියලානේ, ඉවර කරන්නේ ම කියලා. එතකොට අපි සිංහල උගන්නද්දි කියනවා මා කියලා දානවා නම් පිල්ලමක් තියෙනවා ඇල පිල්ල. ම කියලා ගන්නේ පිල්ලමක් නැති අකුරක් කියලා. ඔව් දැන් අරගේ පිල්ලක් දෙක නෑ. මහරගම දෙක. එතකොට ඇත්තටම සර් මම උගන්නන වෙලාවට දරුවන්ට සමහරවිට මම මේ ප්‍රශ්නේදී සමහර තැන්වල අසරණ වෙලා තියෙනවා. ඔන්න අසරණකම යවුවු. ඔව්. ඔකට හේතුව තමයි සුනාදිකා. සිංහල භාෂාවේ ස්වර දෙකක් අඩුයි. ඔව්. අපිට ආ ආ ඈ ඈ තිබුණට අ නැහැ. ඔව්. ඒ නිසා ඔන්න හෝඩියට ඇතුළත් කරගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා සිංහල ව්‍යාකරණේ අමාරුම පාඩම පිල්ලම් පාඩම. අනිවාර්යෙන්. දැන් අපිටම පිල්ලම් ඉගෙන ගන්නකොට මේ ළමයට නෙවෙයි. ඕ ලෙවලුත් නෙවෙයි. ඕ ලෙවල් විතර පැනනහම් පිල්ලම් උගන්වනකොට ප්‍රශ්න තියෙනවා. ඔන්න බලන්න. රුයන්නේ තියෙන පිල්ලම මොකද්ද හැව්වහම ඔන්න අමාරුයි. අර රයන්නට මෙහෙම ඇදේ වාගේ දාලා දින රු රුපියල ලියන්නේ. ඔව් පිල්ලම කිව්වහම ගොඩක් අය කොට මොකද්ද කියන පිල්ලම කෙටි ඇදේ කියනවා සර්. කෙටි ඇදේ. ඕක ඇත්තරම් පාපිල්ල. කෙටි ඇද පාපිල්ල. උඩ කෙටි ඇද පාපිල්ල කියලා පිල්ලම්ම නැහැ. හරිනම් පාපිල්ල විතරයි. ඕක පාපිල්ල. ඔව්. දැන් එතකොට ප්‍රශ්නයක් කියනවා ටීචර් පාපිල්ල දාන්නේ පයතනේ. අපිට උගන්වන්නේ එහෙමනේ. ඔව්. අකුරට ටීචර් දාන්නේවා ඉස්පිලි. ඉස්පිලි. ඇලේට දාන්නේ ඇලපිලි ඇදපිලි. පයර දාන්නේ පාපිලි. පාපිලි. ඇයි එහෙනම් පාපිලි ඇලියට දැම්මේ? ඔව්. රුපියල කිව්වා. මගෙන් අහලා තියෙනවා සර් දරුව. මේ ප්‍රශ්නෙත් ඇහුවොත් අනාගතයේ දවසක. ඔළුව කියන එකේ තියෙන ලුයන්න. ඔව්. එහෙම නැත්නම් අලු කියන එකේ ලුයන්න. ඒකේ තියෙන පිල්ලම මොකද්ද කියලා ළමෙක් ඇහුවොත් එහෙම එකපාරම කියනවා පිල්ලමක් නෑ බං ඕකේ. එහෙනම් උඹ මෙතෙන්ට වරින් මම ඔතෙන්ට නම් බැවිලා උගන්නපන් කියලා. මූර්දජලු. ඔව්. මූර්දජලු කියන්නේ. ඔව්. ඒකේ පිල්ලම් තියෙනවා. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක හරි සංකීර්ණයි. අනිවාර්යයෙන්. ඒක තියෙන්නේ මෙතනින් එහාට. 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 ඔව්. ඒ නිසා
එතනින් එහාට නම් සර් මම හිතන්නේ තව කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඒ අමාරු භයානක වැඩේ තව දුරටත් කරන්න අමාරුයි. නෑ 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 පිල්ලම් නම් පිල්ලම්. ඒ විසදි පිල්ලම් පොත කියව. ඔව් අකුරු මිහිරත් එක්ක තමයි සර් මම හිතන්නේ. අකුරු මිහිරත් එක්ක තමයි. ආපු බැඳීමකුත් ඕකේ තියෙනවා මට දැනෙච්ච තැන. ඔව් ඔව් පෙරලද්දි වට පේනවා. ඔව්. හරිද? රයිට්. ඉතින් ඔන්න ඕක තමයි අද ප්‍රෝග්‍රෑම් එක කරන්න හේතුව. මේ පොත් කොහෙන්ද ගන්න පුළුවන් මේ සොනාලික? සර් දැන් නම් අපි ඇත්තට මම පොත් දාන්නේ සරසවි පොත්හලට විතරයි. ඒ කියන්නේ ගොඩාක් පොත්හල වලට පොත් දාන්නේ නැහැ. කොහොමත් මේ වැලිපිල්ල ඉඳන් මේ වෙනකම් මම වැඩ කරේ සරසවි පොත්හලත් එක්ක. සරසවි පොත්හලෙන් ඕනෑම ශාකාවකින් ගන්න පුළුවන් සර්. නම පොත් හරි ගණන් දැන්. ඔව් සර් ගොඩක්. 1750ක්. මේක සර් පොත් කට්ටලේම ඇත්තට මේ පරණ මිලට දෙන්නේ තාම 2000යි. තාම 2000යි. ඉස්සර අපි පොත් දැම්මහම මේ සුනාලිකා පොත් වෙළඳ පොළට 10%යි 20%යි 30%යි 40%යි. දැන් මම පොත් දාන්නේ නැහැ වෙළඳ පොළට. දැන් කේද ජනකයි සර් ඒක. දැන් කේද ජනකයි ඒකත්. 50%යි. ඒකත් සලකුණු කරලා තියන්න ඕනි. ඒ කියන්නේ අපි පොතක් මුද්‍රණය කරා මේකෙන් වෙළෙන්දට 50%ක් යනවා. මම මේ නිකන් පොඩි පොඩි සලකුණු තියලා තියෙනවා. මං ආසයි ළමා මනෝවිද්‍යාව ගැනත් පොඩි උන්ට උගන්වන අධ්‍යාපනය ගැනත් ඉස්සරහට ටිකක් සීරියස් සාකච්ඡාවකට කීපයක් කරන්නට. සොනාලිටත් පුළුවන් ගොඩක් දාටවිල වාඩි වෙන්න. අනිවාර්යයෙන්ම. මේ විෂයන් දෙකම මං විශ්වාස කරනවා සොනාලි හරි. භයානක විෂයන් දෙකක්. ඩේන්ජර් විෂයන් දෙකක්. මේ විෂයන්ට අත ගහනවා කියන එක ඩේන්ජර් මොකද? ළමයා පටන් ගන්න තැනම විනාශ කරගත්තු. සිංහල භාෂාව අතහැරලා තියෙනවා අම්මා ලියා ගන්න බැරි ළමයි මං දන්නවා. ඔනේ ඒක විතරක් හේතුවක් කියන්නේ. දැන් කියනවා මෙහෙම. අක්කා ලියන්නේ කොහමද? අයන්න, අල් කයන්න, කායන්න, අක්කා. කාක්කා. ඒ වගේමයි. හල් කිරීමේ පොඩිය. ඔව් කියනවා ඒතර. කාක්කා. කායන්න, අල් කයන්න, කායන්න, කාක්කා. දැන් ළමයා ඊට පස්සේ එනවා අපි හිතමු. ඊට පස්සේ අන්නාසි. අන්න. අයන්න, අල් නයන්න. නයන්න. අන්න. අන්න අන්න අම්මා දැන් උ අම්මා කියවමත් කොඩිය දාන. ඔව්. වැරදි කියලා අපි කියනවා. දැන් ටීචර්කට වැරද්දා. ළමයා අහනවා ටීචර්ගෙන් ටීචර් අක්කට කොඩිය දාලා හල් කරන්න හොඳයි නම්. තාත්තට කොඩිය දාලා හල් කරන්න හොඳයි නම්. අම්මට කොඩිය දාන්න බැරි ඇයි? එතකොට අපි කියනවා බරපතල විදිහට ඒවා ආරෝහණ අක්ෂර නිසා ඒව රූලෙන් උඩට යන නිසා හල් කිරීමේ රැහැන දාන්න ඕනේ කියලා. කිව්වගම ළමයා සිංහල ගන්න ගන්න එක නවත්තනවා. අවරෝහණ අක්ෂර හදු අම්මෝ මෙන්න වැන්දා. පිල්ලන්නේ ඉංග්‍රීසියේ ඉංග්‍රීසි කර ගන්න එක ලේසි. මේ නිසා මේ භාෂාව ආරම්භ ගන්න එක ටිකක් ඩේන්ජර් කියන්නේ මම ඒකයි. මොකද ළමයාට උත්තර දෙද්දී අර අවරෝහණ අක්ෂර මේවා තේරෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට සර් ඒ වෙලාවේදී උගන්වන්නේ රූලෙන් උඩට යන අකුරු වලට අපි දාන්නේ නැහැ හල් කිරීමේ කොඩිය කියලා. වෙන විකල්පයක් නැහැ සර් ඒක දැක්කම. ඊට පස්සේ උදාහරණයක් කියන්න බලන්න. දැන් බලන්න ඔහු ඉස්කෝලේ උගන්වද්දී අපි හිතමු බලන්න අපි උත්තම පුරුෂ උගන්වනවා. මම අපි මධ්‍යම පුරුෂ. කිය. තෝ ඔහු තොපි. ඔහු ප්‍රථම පුරුෂ. දැන් පන්ති කාමර උගන්වන්නේ තෝ තොපි කියන. දැන් පොඩි උන් ටික කෑ ගහලා ගියොත් එහෙම අපිට ස්ටාෆ් රූම් එකට ටීචර් තොට ප්‍රින්සිපල් එන්න කිව්වා. තොපිට නෙවෙයි තෝ කිව්වොත් එහෙම ළමයට දඬුවම් කරන්න බෑ. ඇයි? ළමයා කියනවා මට අද දවල් පටීච ගැන්නුවේ තෝ මධ්‍යම පුරුෂයි කියලා. ඉතින් මං තොට මධ්‍යම පුරුෂෙන් කතා කරාම තෝ මට චෝදනා කරන්නේ ඇයි ඇහුවොත් එහෙම. මේ භාෂාවේ තියෙන මෙන්න මේ අර්බුදය. නිසා තමයි මම ළමා පොත් දින එක ඩේන්ජර්. මම නේද ඩේන්ජර්. සර් ඒක මට කිව්වා මුලින්මත්. මුලින්මත් සර් මාත් එක්ක කතා කරද්දි කිව්ව එක හරිම භයානක වැඩක් කියලා. භයානක වැඩක්. හැබැයි සුනාලිකා සේරසිං මේ පොත් දෙක මෙන්න තියෙනවා. විවේචනය කරන්න ඉස්සලා කියවන්න ඕනේ. නැත්තම් අපි කියන්නේ පිටකවරේ බලලා තීරණ ගන්න හොඳ නැහැ. ගන්න හොඳ නැහැ කියලා. ඔන්න ඒකයි මගේ අදහස. ඉතින් සුනාලිකාට පුළුවන් මේ ප්‍රෝග්‍රෑමින් වල කරන්න මෙන්න මේ කඩේ තියෙනවා. සරසයි බුක්ෂොප් එකේ තියෙනවා මේ පොත් ටික ගන්න. කියලා කියන්නේ. එතකොට පොඩි බෙලඳ දැන්වීමකුත් මේක ඇතුලේ හම්බ වෙනවා සුනාලිකා. හරි. සර් කැමරා එකටද මම කියන්නේ? කැමරා එකට කියන්නේ. හරි. ඇත්තටම විශේෂයෙන් මේ දවස් ටිකේ නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ
සරසවි පොත්හලේ මිහිලක පොත් මැදුර එම් කුටියෙන් ගන්න පුළුවන් දඟයන්ගේ පිල්ලම් හොරුව කියන අලුත්ම පොතත් වැලි පිල්ල මුල්ලමාවී අකුරු හොරුවත් දෙකම. ඉතින් මං හිතනවා මේ සංවාදයේ අවසානයේ මේ ගැන පොඩි අදහසක් ආවොත් අපිව නරඹන අය වැලි පිල්ල මුල්ලමාවී අකුරු හොරුව වගේම දඟයන්ගේ පිල්ලම් හොරුවත් මිලදී ගන්න කෙසේ වෙතත් මිලදී ගැනීම කෙසේ වෙතත් අදුම තරමේ මේ කියපු දේවල් මොනවාද කියලා පොත දැක්කොත් බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක බලලා ඒ මම කියපු දේවල් ඇතුලේ දරුවන්ට මේ අකුරු ගැන්වීම පහසුයි කියලා හිතනවා නම් පොත මිලදී ගන්න කියලා හරිම ආදරෙන් ආරාධනා කරනවා. ඔන්නෝකයි කලාපය. ඉතින් මගේ යෝජනා මේකයි පූරකයා විදිහට. අපි වඩ වඩා කතා කරන්න ඕනි, වඩ වඩා විමසන්න ඕනි, වඩ වඩා දැනුම හොයන්න ඕනි. සුනාලි කටත්ම යෝජනාවක් කරනවා. ඒ තමයි සුනාලිකා මේ විෂය හරි ඩේන්ජර්. මනෝවිද්‍යාව හරි ඩේන්ජර්. ඒකට අත ගහලා ඉන්නකොට ලියන කියන අය කතා කරන අය මේ විෂය සම්බන්ධයෙන් පරිසම් වෙන්න ඕනි. ඒ නිසා මගේ විශාල පුස්තකාලයක් පහළ තියෙනවා. මමත් කාලයක් ඉගැන්නුවා. ගැටලු අවස්ථාවක් ආවොත් උදව් කරන්න ඕන නම් මං උදව් කරන්නට කැමතියි. සර් වචනයක් කියන්න ඕනේ. 2000 වර්ෂයේ විතර ඉඳන් සර් මුණ ගැහෙන ලොකු ආසාවක් තිබ්බා. ඇතර මම කුරුණෑගල ශුද්ධ උපවලේ කන්‍යාරාම ඉගෙන ගන්න කාලේ යාළුවෝ කියනකොට සර්ගේ සිංහල පන්තිය ගැන මට එන්න ආසාවක් තිබ්බත් මාව එහෙම පන්ති වලට ගෙදරින් ඇත්තටම යවුවේ නැහැ. ඉතින් සර්ව මුණ ගැහෙන්න ලොකු කාලෙක ඉඳන් ආසාවක් තිබුණා සර්ත් එක්ක කතා කරන්න. හැබැයි අද මට සිංහල වලට ආසාව ඇති කරපු වීරෝ ඇතුලේ සර්ත් හිටියා ලොකු තැනක ඒ කාලේ. මේ පොත් ලියන ගානට එන්න. ඉතින් සර්ට ගොඩක් ස්තුතියි සර්ත් එක්ක එක පුටුවේ මේ විදිහට ළඟ ඉඳගෙන කතා කරන්න ලැබීම වාසනාවක්. බොහොම ස්තුතියි. ගහට ගහ මොරටුවෙත් හම් වෙනවා. ගහට ගහත් ඇප්‍රොබේන්නිකෙත් හම් වෙනවා. Thank you සනානිකා. බොහොම ස්තුතියි සර්. Thank you.